ඉතින් අද මම කියලා දෙන්න සූදානම් වෙන්නේ කාබනික වගාවේදී වඩාත් බහුල භාවිතා කරන කාබනික කෘමිනාශකයක් විදිහට යොදා ගන්න මේ කොහොම තෙල් නැත්නම් ලෝ පුරා ප්‍රසිද්ධ නීම් ඔයිල් හරියට භාවිතා කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් අපි මුලින්ම බලමු මේ කොහොම තෙල් කියන්නේ මොනවද කියලා. අපි කොහොම තෙල් විදිහට හඳුන්වන්නේ කොහොම ඇට අඹරලා තෙල් ලබා ගත්තාම තමයි කොහොම තෙල් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ කොහොම තෙල් එක ගොඩාක් ජනප්‍රිය ලෝකේ පුරාම කාබනික කෘමිනාශකයක් නැත්නම් කාබනික දිලීරනාශකයක් විදිහට අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ නීම් ඔයිල් කියලා. ඉතින් කොහොම තෙල් සාමාන්‍යයෙන් අපි ආයුර්වේදයේදී කොහොමත් භාවිතයට ගන්නවා. ඖෂධයක් වගේම කාබනික කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන්නේ ඉතාමත් හොඳ කෘමිනාශකයක් සහ දිලීරනාශකයක් විදිහට. කෘමිනාශකයක් විදිහට ගත්තහම ඇසිටිඩැක්ටින් නැමැති සංයෝගය තමයි මේ කෘමිනාශකයක් විදිහට මේ නීම් ඔයිල් නැත්නම් කොහොම තෙල්වල ක්‍රියා කරන්නේ. දැන් අපි බලමු මේක කොහොමද නිවැරදිව ගෙදරදී හදාගන්නේ කියලා. දැන් අපි සූදානම් වෙන්නේ කොහොම තෙල් කෘමිනාශකය හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය බලන්න. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා කොහොඹ තෙල්. මේක ඔයාලට වෙළඳ පොලෙන් ගන්න පුළුවන් ඕනෑම ආයුර්වේද බෙහෙත් සාප්පුවක මේ කොහොඹ තෙල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ එක්කම අපිට අවශ්‍ය වෙනවා මද උණුසුම් ජලය. අපි මේකට මද උණුසුම් ජලය පාවිච්චි කරන්නේ උණුසුම් ජලයේ සාමාන්‍යයෙන් තෙල් වර්ග දියවීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේකට මද උණුසුම් ජලය පාවිච්චි කරන්නේ අපිට ඉතාමත් උණු ජලය ශාකවලට යොදන්න බැරි නිසා. ඒ එක්කම අපිට මේක තවත් හොඳින් දිය කරගන්න සහ ශාකවලට අල්ලගන්න අපි දියර සබන් පාවිච්චි කරනවා. ඒ එක්කම මේ මිශ්‍රණය කලවම් කරගන්න මේ වගේ පිහන සහිත බෝතලයක් අපිට අවශ්‍ය වෙනවා. ස්ප්‍රේ බෝතලය අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ වගේ පියන සහිත බෝතලයක් ගන්න. ඊට පස්සේ ඒකට මද උණුසුම් ජලය ලීටරේ එකතු කරන්න. දැන් මේකට කොහොඹ තෙල් මේස හැඳි එකහමාරක් එකතු කරන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ දියර සබන් තේ හැඳි භාගයක් එකතු කරගන්න එක. දැන් මේක පියන හොඳින් වහලා අපි මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට කලවම් කරගත්ත මිශ්‍රණය ස්ප්‍රේ බෝතලයකට යොදා ගන්න පුළුවන්.
දැන් අපි බලමු මේ කොහොමද අපේ ශාකවලට යොදාගන්නේ කියලා. ඉතින් මේ කොහොම තෙල් වලින් හදපු කෘමිනාශකය අපිට වගාවට යොදන්න හොඳම වෙලාව තමා හවස 4න් පස්සේ යොදන එක. මේකට ගොඩක් වෙලාවට සියලුම කෘමීන් විකර්ෂණය වෙනවා. විශේෂයෙන් යුෂ උරාබන කෘමී සහ ශාක මතුපිට හැදෙන දිලීරත් මේකෙන් මර්ධනය කරගන්න පුළුවන්. අපි මේක ස්ප්‍රේ කරන වෙලාවට හැම වෙලේම මෙන්න මේ විදිහට සොලවමින් මේ ස්ප්‍රේ බෝතලෙන් මේ ගහ හොඳට තෙත් වෙන විදිහට විශේෂයෙන් මේ පත්‍රවල යටි පැත්තට ස්ප්‍රේ කරගන්න ඕනේ. ඔයාලගේ ගෙවත්ත තියෙන ඕනෑම ශාකයකට මේ කොහොඹ තෙල් වලින් හදපු කෘමි විකර්ෂකය නැත්නම් කෘමිනාශකය අපිට යොදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා තවමත් අපේ SL Agri YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.